අයිබෝවන් අද දවසේ මම කතා කරන්න යන්නේ මේ වීඩියෝ එකෙන් ගිය සිකුරාදා හෙල්ත් කෙයාර් සෙක්ටර් එකේ කම්පැනිස් වල පොඩි ඇප්‍රීෂিয়েෂන් එකක් වුණා. ඉතින් ඒකත් එක්ක මේ හෙල්ත් කෙයාර් සෙක්ටර් එක එහෙම නැත්නම් අපි ගත්තොත් හොස්පිටල්ස් කියලා ඒ හොස්පිටල්ස් වල මේ සතිය සහ ඉදිරි කාලය තුල කොයි වගේ ඔපචුනිටීස් එයිද කියන දේ ගැන තමයි මම එකත් එක කතා කරන්න හිතුවේ. ඉතින් මම සිලෙක්ට් කරගත්ත මේ සෙක්ටර් එකේ තියෙන කම්පැනිස් පහක් එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් හොස්පිටල්ස් පහක් කියලා. මීට වඩා තව කම්පැනිස් ටිකක් තියෙනවා. හැබැයි මම විශේෂයෙන්ම ફોકસ කරන්න හිතුවේ මෙන්න මේ කම්පැනිස් පහට. පළවෙනි ගත්තොත් ආසිරි, ඊළඟට නවලෝක, ඊට පස්සේ ආසිරි සර්ජිකල්, සිංහ හොස්පිටල් එක, ඒ වගේම ලංකා හොස්පිටල්. ඉතින් ඔය පහ අරගෙන පොඩි ඇනලිසිස් එකක් කරන්න තමයි හිතුවේ. ඉතින් ඔයගොල්ලෝ දන්නවා දැන් මේ දවස්වල යන බුල් රන් එකත් එක්ක විවිධ සෙක්ටර්ස් වරින් වර ඇක්ටිවේට් වෙනවා. ඉතින් ඒවා ටික කාලයක් තියෙනවා, සමහර ඒවා චුටි කාලයක් තියෙනවා. ඉතින් ඔය වගේ තමයි ඒ ට්‍රෙන්ඩින් පැටර්න් එක මේ දවස්වල අපිට පේන්න තියෙන්නේ. ඉතින් ඒකත් එක්ක මේ කාලය තුල බලද්දී, පහුගිය කාලේ 2021 කාලේ බලද්දී අපි වැඩියෙන් දැක්කේ නැහැ මේ හොස්පිටල්ස් වල ඇප්‍රීෂিয়েෂන්. එහෙම නැත්නම් රන් එකක් මේ මාකට් එකේ වෙනවා. පොඩි දේවල් ටිකක් වුණා. හැබැයි එච්චරම ලොකු විදිහට මේ දේවල් උනේ නැහැ කියලා තමයි මට හිතෙන්නේ. ඉතින් ඒකත් එක්ක මේ සෙක්ටර් එකේ පොඩි පොටෙන්ෂල් එකක් තියෙනවා රන් එකක් යන්න. ඉතින් ඒක අර කොච්චර කල් තියෙයිද, කොච්චර දුරකට යයිද කියන දේවල් ගැන තමයි අපිට ඒ කියන්නේ විසඳ ගන්න ඕන තැන් ටික තියෙන්නේ. හොයා ගන්න ඕන තැන් ටික තියෙන්නේ. ඉතින් අපි විශේෂයෙන් මේ කම්පැනිස් පහ ගත්තොත්, දැන් මෙතන ගත්තොත් ඩර්න්ස් එක මම අයින් කරා. මොකද විශේෂ හේතුවක් වෙන්නේ ඒක රුපියල් 100ට වැඩි නිසා මම ફોકસ කරේ රුපියල් 100ට අඩු කම්පැනිස් ටික. ඉතින් විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ මේ දැන් අනිත් එක තමයි බලන්න. මේ මම මෙතන චේන්ජ් එක කැල්කියුලේට් කරලා තියෙනවා. ඒ කියන්නේ සිකුරාදා ක්ලෝසින් ප්‍රයිස් එකයි තර්ස්ඩේ ක්ලෝසින් ප්‍රයිස් එකයි අතර වෙනස. ඉතින් එහෙම බැලුවොත් ඔයගොල්ලන් පේනවා මේ ආසිරි හොස්පිටල්ස් වල 25% ආසන්න වශයෙන් 125% වර්ධනයක් පෙන්눔 කරනවා. ඉතින් එක දවසක් තුල චේන්ජ් එකක් විදිහට මම හිතන්නේ ඒක විතා විශාල ප්‍රමාණයක්. ඒ වගේම ඊළඟට තියෙන්නේ නවලෝක 15%, ඊළඟට MSL එක 14%, සිංහ 10%, ලංකා හොස්පිටල් 4%. ඉතින් ওই විදිහට තමයි මේ මිල වෙනස් වීම තියෙන්නේ. ඒත් එක්කම ගත්තම දැන් මේ ආසිරි එකයි ලංකා හොස්පිටල් එකයි එක මිල පරාසයකට වගේ එන තත්ත්වයක් තමයි පෙන්눔 කරන්නේ. ඒ වගේම මේ NHL එක සහ AMSL එක රුපියල් 10 20 ප්‍රමාණය. හැබැයි ඉතින් ආසිරි සර්ජිකල් එක රුපියල් 20 පන්නලයි, NHL එක රුපියල් 10 පන්නල දැන් තියෙන්නේ. ඉතින් මේ සිංහ එක තමයි තාම අර අත්‍තරම ගාන රුපියල් 10ට අඩු පෙනි ෂෙයා පැත්තට තියෙන්නේ සිංහ හොස්පිටල් එක. ඉතින් මේ දේවල් එක්ක මම ප්ලොට් කරා මේ 52 week high එකයි low එකයි. ඒ කියන්නේ ඔකල දන්නවා 52 week high කියන්නේ පහු මේ පරාසය පහුගිය සති 52 ඇතුළත කියන එක තමයි 52 week කියන්නේ. ඒකේ high සහ low. ඉතින් දැන් මේ companies තුනම ගිය සිකුරාදා all time high වාර්තා කරා 52 weeks. ඉතින් ඒකම ඔයගොල්ලන් පේනවා ඇති මේ ආසිරියකේ විශේෂත්වයක් තියෙන එකේ 52 week high එකේම තමයි close වෙලා තියෙන්නේ. හැබැයි NHL එක 10.90ට ගිහිල්ලා අපව 10.70ට එල්ලලා තියෙනවා. ආසිරි සර්ජිකල් එක 21.50ට ගිහිල්ලා තමයි 20ට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් සිංහ එකයි ලංකා හොස්පිටල් එකයි සිකුරාදා දවසේදී එහෙම තත්ත්වයක් පෙන්눔 කරේ නැහැ. අපි බලමු ඊළඟට මේ කැල්කියුලේට් කරන අපේ ඇප්‍රීෂিয়েෂන් එක කොච්චර වෙලා තියෙනවද කියන එක සහ තව කොච්චර පොටෙන්ෂල් එකක් තියෙනවද කියලා. මේ ඇප්‍රීෂিয়েෂන් එක කියන්නේ 52 week low එකත් එක්ක මේ ක්ලෝසින් ප්‍රයිස් එකේ කොපමණ ගුණයකින් වැඩි වෙලා තියෙනවද කියලා. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් මේ ආසිරි එක රුපියල් 18ට ගිහිල්ලා තියෙනවා 52 week low එක. හැබැයි දැන් තියෙන 41.7 10ට. ඒ කියන්නේ මේක දෙගුණයක්, 2.28 ගුණයකින් ඇප්‍රීෂিয়েට් වෙලා තියෙනවා මෙන්න මේ 52 week low කියන එකට සාපේක්ෂව. ඉතින් ඒ විදිහට ගත්තොත් ඕගොල්ලන් පේන ඇති මේ NHL එක 3.34ක්, MSL එක 2.04ක්, සිංහ එක 2.13ක් සහ ලංකා හොස්පිටල් එක 1.56. ඉතින් මේ data එකත් එක්ක බැලුවොත් අපිට මෙතනදී clear winner කෙනෙක් වෙන්නේ මෙන්න මේ ලංකා හොස්පිටල්. මොකද ඒක
ඒ කම්පැනි එක රුපියල් 36ට ගිය එක තාම රුපියල් 56 තියෙන. ඒ කියන්නේ දෙගුණයක්වත් මිල තාම වැඩි වෙලා නැහැ. ඊට පස්සේ මේක වැඩිපුරම මිල වැඩිවීම ගත්තොත් නවලෝකෙක 3720 තිබ්බක දැන් 10770. ඒ කියන්නේ 3.3 ගුණයකින් මිල වැඩිවීමක් වෙලා තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් පෙනි ෂෙයාර්ස් වලට බුල් රන් එකකදී ඇටෙන්ෂන් එක එනවා ගොඩක් වැඩි. මොකද සාමාන්‍යයෙන් රිටේල් ඉන්වෙස්ටර්ස්ලා එන්ටර් වෙද්දී ඒගොල්ලෝ පෙනි ෂෙයාර්ස් ගොඩක් වෙලාවට ෆෝකස් කරනවා මාකට් එහෙම නැත්නම් ඒගොල්ලෝ ඒව තමයි ඒගොල්ලන්ගේ ඇටෙන්ෂන් එක ගන්න. ඉතින් මේ NHL එක 3 ගානක තිබිලා මෙන්න මේ විදිහට ඇප්‍රීෂিয়েට් වෙලා තියෙන භාවයක් පෙන්눔 කරනවා. ඉතින් ඒ ට්‍රෙන්ඩ් එකම මේ සිංහ හොස්පිටල් ෆලෝ කරයි කියන එක පොඩ්ඩක් හිතන්න අමාරුයි. මොකද මේ කම්පැනිස් වල සයිසස්, ඔපරේෂන්, බිස්නස්, ලොකේෂන් ඔය හැමදේම ගොඩාක් වෙනස්. හරිද? ඉතින් ඒ දෙත් එක්ක අපිට කෙලින්ම කියන්න බෑ හරි මේ සිංහකත් මේ වගේ මේයි කියලා. හැබැයි යම් කිසි පොටෙන්ෂල් එකක් තියෙනවා. ඉතින් ඒ පොටෙන්ෂල් එක තමයි මම මෙතනදී කැල්කියුලේට් කරලා තියෙන්නේ. මේ පොටෙන්ෂල් එක කියන්නේ දැන් ක්ලෝසින් ප්‍රයිස් එක ගත්තොත් ඒක මේ 52 week high එකත් එක්ක කොච්චර percentage එකක්ද කියලා. දැන් ඕගොල්ලෝ දන්නවා මේ තුනම 52 week high ගියා. ඉතින් එතකොට මෙතන percentages අඩුයි. මෙතන සිංහ සහ ලංකා හොස්පිටල්ස් තමයි මෙතනදී හොඳ තත්ත්වයක් පෙන්නුම් කරන්නේ. මොකද දැන් අපි ගත්තොත් සිංහක මේ වෙද්දී ගිහිල්ලා තියෙනවා 3.790ට. දැන් මේක තියෙන්නේ 3.740. ඉතින් අපිට හිතන්න පුළුවන් මේක ආපහුවේ 3.790ට යයි කියලා. ඒක ඊට වඩා පාස් කරගෙන යෑම හැකියාවක් තියෙන්න පුළුවන්. හැබැයි දැනට අපිට අනුමාන කරන්න පුළුවන් අඩුම ගානේ එතනටවත් යයි කියලා. ඉතින් ආසිරියක මං කිව්වා වගේ ඕල් ටයිම් හයි එකේ තමයි ක්ලෝස් වුනේ. ඒක නිසා ඒක පොටෙන්ෂල් එක බිඳුවක් කියන්නේ ඒකයි. හැබැයි එකෙන් මීන් කරන්නේ නැහැ මෙතන පොටෙන්ෂල් එකක් නැහැ කියලා. මේ ප්‍රයිස් ලෙවල්ස් කඩාගෙන අද සමහරලාට තවත් ඇප්‍රීෂিয়েට් වීමේ හැකියාවක් තියෙන්න පුළුවන්. ඒ වගේම ගත්තොත් NHL එක 10790ට ගිය එක තමයි 10770 ක්ලෝස් වෙලා තියෙන්නේ. ඉතින් 1.87ක් වෙනවා අඩුම තරමේ 1090 ටච් කරොත්. ඒ අතින් ගත්තොත් පොටෙන්ෂල් එක ඊටාම අඩුයි මේ මේවල කියලා අපිට නිකන් නිගමනය කරන්න පුළුවන්. ඒක එච්චරම ස්ට්‍රෝං නිගමනයක් නෙමෙයි මම අර කිව්ව හේතුව නිසා. හැබැයි සිංහ සහ ලංකා හොස්පිටල්ස් වල තාමත් පොඩි රූම් එකක් ඉතුරු වෙලා තියෙනවා කියන්න පුළුවන්. මොකද තාම දැන් 10%කින් තමයි මිල වැඩි වෙලා තියෙන්නේ. ඉතින් අද දවසේදී තව 10%ක් මිල වැඩි වෙද්දී 15%ක් වේද ඒ වගේ වෙනස් වෙන්න පුළුවන්. ඉතින් හැබැයි 15%ක් වගේ තව යන්න පුළුවන් හැකියාවක් තියෙනවා. මොකද මේක දැනටමත් 3.790 මේ පහුගිය වීක්ස් 52 ඇතුළත ටච් කරලා තියෙන නිසා. හරිද? ඉතින් මේ වගේ ඇනලිසිස් එකක් තමයි අපිට කරන්න පුළුවන්. ඒකට අමතරව දැන් ඕගොල්ලෝ දන්නවා මේ දවස්වල සොෆ්ට් ලොජික් ගෲප් එකේ ගත්තොත් මේ කම්පැනිස් දෙක ආසිරි ඒක ආසිරි හොස්පිටල්ස් ආසිරි සර්ජික් ඔය දෙකම අදාළ වෙන්නේ සොෆ්ට් ලොජික් ගෲප් එකට. මම නිල් පාටින් දන්නම්කෝ ඒ ගෲප් එකේ කලයක ළඟින් යන්නේ. හරිද? ඉතින් අපි ගත්තොත් දැන් ඒ තියෙන රන් එකත් එහෙම නැත්නම් ඒ තියෙන ටෙන්ෂන් එකත් එක්ක මේ ආසිරි හොස්පිටල් ඇන් ආසිරි සර්ජිකල් වලට අපිට වැඩිපුර අවධානයක් දෙන්න පුළුවන් කියලා මට හිතෙනවා. මොකද මේ දවස්වල එක හොට්. ඉතින් සාමාන්‍යයෙන් ඒ ගෲප් එකට අදාළ කම්පැනිස් අප් වෙන්න ගත්තම ඒ රන් එක මේවටත් අර ආරෝපණය වෙනා වගේ දෙයක් වෙනවා. හරිද? ඉතින් ඒ වගේ දෙයක් වෙන්න පුළුවන් ඉඩකඩක් තියෙන නිසා තමයි අපි මේ දෙක විශේෂ අවධානයක් යොමු කරන්නේ. ඉතින් ඒ වගේම ගත්තොත් මේ NHL එකත් අර දැන් මේක පෙනිෂය එකක් විදිහට සලකන්නත් පුළුවන් රුපියල් 10ක් විතරනේ සහ සිංහයක. ඉතින් ඔය හේතුව නිසා මේවටත් ඇටෙන්ෂන් එකක් එන්න පුළුවන් කියලා අපිට හිතන්න පුළුවන්. හරිද? එතකොට දැන් මේ පොටෙන්ෂල් එක ඒ පැත්තෙන් මොන වගේ ඉන්ඩිකේෂන් එකක් ආවත් මේ වෙද්දී තියෙන තත්ත්වයක් එක්ක ආසිරි සර්ජිකල් ඒ වගේම නවලෝක සහ සිංහ හොස්පිටල් කියන ෂෙයාර්ස් ටික අපිට ෆෝකස් කරන්න පුළුවන්. ඒ වගේම තමයි ලංකා හොස්පිටල් එක ටිකක් ගානින් වැඩි 56 ගානක් තියෙන්නේ. ඉතින් ඒකත් පෙන්නන විදිහට ඉතින් මේක තමයි ලොකුම පොටෙන්ෂල් එකක් මේ ඕල් ටයිම් හයි 52 වීක් එකත් එක්ක තියෙන්නේ. ඉතින් ඔය විදිහට එන්නේ ඔය හේතු ටික නිසා තමයි මම මේ පහ ෆෝකස් කරේ. දැන් අපිට තියෙන ප්‍රශ්නය මෙහෙමයි. දැන් සිකුරාදා මේ වෙච්ච දේ මාකට් එකේ මේක කොච්චර කාලයක් තියෙයිද? මේක දිගටම පවතීද? නැත්නම් මේක ආපහු සිකුරාදා ඇක්ටිවේට් වෙලා ආපහු මේක අඩු වෙලා යයිද? ඔන්න ඔය වගේ ප්‍රශ්න ටිකක් තමයි දැන් අපිට තියෙන්නේ. මොකද මේ වගේ බුල් රන් එකද අපි දන්නේ මේ රන් එක කොච්චර කල් යනවද කියලා එක සෙක්ට් එක කම්පැනි එකක් ගත්තොත්.
හැබැයි එක දෙයක් මම නොටිස් කරපු දැන් සොෆ්ට්ලොජි ගෲප් එක ගත්තොත් මේ දිගටම මේ රන් එක සෑහෙන සති දෙක තුනක කාලයක් තිස්සේ සති දෙකක් විතර කියමු කාලයක් තිස්සේ මේක කන්ටිනියු වෙනවා ඉතින් ඒකත් එක්ක ඒක ඒක මේ හොස්පිටල් ඒ ගෲප් එකේ තියෙන අනිත් කම්පැනිස් දෙකට කොහොම බලපායිද කියන එක එක තත්ත්වයක් ඉතින් කොහොම වුණා දැන් මේ රන් එක මේ සතිය තුල පවතිද එහෙම නැත්නම් අඩුම ගානේ අද පවතිද කියන දේ ගැන අපි අර ට්‍රේඩින් මයින්ඩ්සෙට් එකකින් බැලුවොත් කියන්න අමාරුයි මොකද තාම එක ඩේටා පොයින්ට් එකක් විතරයි තියෙන්නේ සිකුරාදාට හැබැයි සාපේක්ෂව ගත්තොත් අපි දන්නවා මෙතන පොටෙන්ෂල් එකක් තියෙන්න පුළුවන් කියන දේ ඒකම දැන් මේ බිස්නස් අපි ගත්තොත් ලංකාවේ තත්ත්වයක් එක බිස්නස් එකත් එක මේ බිස්නස් වල වෙලා දෙන ඉම්ප්‍රූවමන්ට් එකද කොරෝනා මේ දේවල් එක්ක නිකම් මතයක් තියෙනවා ඉන්වෙස්ටර්ස් ලගේ මේ ක්වාටර් එක ඉතාම හොඳ ක්වාටර් එකක් වෙයි කියලා. මොකද අත්‍තරම ගත්තොත් 2021 වල Q3 results උත් ඉතාම හොඳයි. ඒ වගේම මේ කම්පැනිස් වලට attention එක ආවා. ඉතින් Q4 එක 21 Q4 එක මම මේ කියන්නේ financial එක නෙමෙයි අපි නිකන් ගත්තොත් calendar එකේ Q4 එක 2021 වල අපිට හිතන්න පුළුවන් results තව හොඳ වෙයි කියලා. ඉතින් මම හිතනවා ඒකත් එක්ක මේ speculative run එකක් ඇති වෙන්න පුළුවන් results release වෙන්න කලින්. ඉතින් ඒ දේද මේ අපිට පේන්නේ. එහෙම නැත්නම් මේකට attention එක ඇවිල්ලා investors ලා මේවට enter වෙන එකද. ඉතින් ඕකේ මොකක්ද කියන එක තව ටික දවසක් යද්දි අපිට හරියටම දැනගන්න පුළුවන් කමක් හම්බ වෙයි. දැනට අපිට කරන්න තියෙන්නේ පොඩ්ඩක් විමසිලිමත්ව ඉඳලා. ඒ කියන්නේ එකපාරම මේ වගේ run එකක් දැක්ක ගමන් enter වෙන එකක් ටිකක් safe නැහැ. මොකද උදාහරණයක් විදිහට ගත්තොත් සමහර වෙලාවට දැන් ඔයා හරි මේක දිගටම continue කියලා අද ගිහිල්ලා ගත්තොත් අද සමහර වෙලාවට open වෙන්න පුළුවන් අපි උදාහරණයක් විදිහට ගත්තොත් මේ සිංහ එක අද open වෙන්න පුළුවන් 3.7 40 50 60 වගේ. හැබැයි ටික වෙලාවක් යද්දි මේ demand එක sustain වෙන්නේ නැතුව price එක අපහු drop වීමේ හැකියාවක් තියෙනවා. ඉතින් කලබල වෙලා අපි මෙතනදී enter වුණොත් ඒ වගේ සිටුේෂන් එකදී අවාසගත වෙනවා. ඒකෙම අනිත් පැත්ත ගත්තොත් දැන් මේ ඉන්ට්‍රස්ට් එක දිගටම කන්ටිනියු වීමේ හැකියාවකුත් නැතුවම නෙමෙයි. ඉතින් එතකොට 3.7 40 3.7 50 ඒ වගේ ගිහිල්ලා අපහු මේ 3.7 40 ටච් නොවි තිබීමේ හැකියාවකුත් තියෙනවා. ඉතින් ඔය හැමදේම රඳාපවතින්නේ මේ කම්පැනිස් වලට එන ඉන්වෙස්ටර් attraction එක investor attention එක එක්ක හැදෙන demand එකත් එක්ක අද දවසේ සහ මින් ඉදිරියට. ඉතින් අපිට පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න ඕන අඩුම තරමේ trend එකක් හැදෙන එක බලන්න අපි සාමාන්‍යයෙන් දවස් 3ක් එහෙම නැත්නම් candle patterns 3ක්වත් බලනවා නේද. ඉතින් තාම තියෙන එකයි. ඉතින් ඒකත් එක්ක bullish run එකක් indicate වෙනවද නැද්ද කියලා බලන්න ටික දවසක් ඉන්න වෙනවා. ඉතින් ඒ වෙද්දි මේ දේ තවත් appreciate වුණොත් අපි රේස් එක මිස් වෙන තත්ත්වයක් තියෙනවා. ඉතින් ඒක නිසා තමයි මම කියන්නේ ක්ලෝස්ලි අද දවසේදී මොනිටර් කරන්න ඕනේ කොහොමද මේවල ප්‍රයිසස් වෙනස් වෙන්නේ කියන දේ ගැන. හරිද? ඉතින් තව විනාඩි 30ක් වගේ තියෙන මාකට් එක ඕපන් වෙන්නත් කොහොමද අපි මේ දේ වෙන්නේ කියන දේ තමයි පොඩ්ඩක් බලලා අදහසක් ගන්න වෙන්නේ. දැන් මෙතනදී අර ඩිමාන්ඩ් එක වැඩි වෙන එක එහෙම නැත්නම් බුලිෂ් රන් එකක් පැත්තට ලොකු පෝස් එකක් ඇවිල්ලා තියෙනවා කියලා හිතන්න පුළුවන්. මෙන්න මේ ආසිරි හොස්පිටල්ස් වලට මොකද හේතුව මේක ක්ලෝස් වෙලා තියෙනවා. දැන් කැන්ඩල් එකක් ගත්තොත් අර ඒ කැන්ඩල් ස්ටික් එකේ පැටර්න් එක එක ක්ලෝසින් ප්‍රයිස් එක තමයි ඕල් ටයිම් හයි. කියන්නේ ප්‍රයිස් එක වැඩි වෙලා එතනින්ම නැවතිලා අපහු අඩු වෙලා නැහැ. හැබැයි මේ NHL ආසිරි සර්ජිකල් ගත්තොත් ඕගලන්ට පේන ඇති ප්‍රයිස් එක වැඩි වෙලා පොඩ්ඩක් ඩ්‍රොප් වෙලා. දැන් AMSL ගත්තොත් ඔයාලට පේන ඇති රුපියල් 1.50කින් ඩ්‍රොප් වෙලා තියෙනවා. 21.50ට ගිහිල්ලා අපහු 20 දී තමයි ක්ලෝස් වෙලා තියෙන්නේ. කියන්නේ අර ඩිමාන්ඩ් එක සස්ටේන් වෙලා නැති ගතියක් තියෙනවා. හැබැයි ආසිරි එක ඒක සාපේක්ෂව ඩිමාන්ඩ් එක සස්ටේන් කරගෙන තියෙන භාවයක් තමයි පෙන්눔 කරන්නේ. සිංහ එක ගත්තත් සිංහ එක පැත්තෙන් ගත්තොත් ඕගොල්ලන්ට පේනවා ඇති සිංහ එකත් මේ දවස්ෙදි නෙමෙයි ඒක නිසා අපිට සිංහ ගැන කතා කරන්න බෑ. සෝරි නව ලෝක ගැන කතා කරොත් මේකත් 10.90ට ගිහිල්ලා 7.20කින් අඩු වෙලා තියෙනවා. ඉතින් මේක වෙන්න පුළුවන් දෙයක් තමයි. සාමාන්‍යයෙන් මේ වගේ මිල වැඩි වුණාම අර ප්‍රොෆිට් ගන්න බලාගෙන ඉන්න අය සමහරලාට ඒවා විකුණලා ඒ පොසිෂන්ස් වලින් අයින් වෙන හැකියාවක් තියෙන්න පුළුවන්. ඉතින් ආසිරි එකේ සමහරලාට ඒක උනත් බැලන්ස් වෙලා වගේ අපිට කියන්න බෑ හරියට මොකක්ද හේතුව කියලා අපිට හිතන්න විතරයි පුළුවන්. හරිද? ඉතින් ඒකත් එක්ක දැන් මෙන්න මේ සිටුේෂන් එකත් එක්ක අද දවසේදී විමසිලිමත්ව එන්ට වෙන එක. එහෙම නැත්නම් ජස් නිකන් කලබල වෙලා එන්ට වෙන එක නෙමෙයි.
විමසිලි මත්තු එන්ට වෙන එක අපේ එකක ටෙක්නික්ස් කතා කරලා තියෙනවා අපි කොහොමද ෂෙයාරයකට එන්ට වෙන්නේ කියන දේ ගැන. ඉතින් ඒ විදිහට තමයි ෂෙයාරයකට එන්ට වෙන්න වෙන්නේ ඕගොල්ලෝ ට්‍රේඩින් හෝ ඉන්වෙස්ටින් මොන මයින්ඩ් එකෙන් වුණත්. හරිද? ඉතින් ඒකට විශේෂම දෙයක් තමයි අපේ ටෙක්නිකල් ඉන්ඩිකේටර්ස් මම පොඩ්ඩක් මෙතනදී බලන්න හිතුවා. දැන් ඔයගොල්ලන්ට පේන ඇති මම මේ පෙන්නලා තියෙන්නේ මේ බොලින්ජර් බෑන්ඩ්ස් ගත්තොත් ඒක මේ මේ තියෙන්නේ AMSL එක. Sorry, ආසිරි සර්ජිකල් හොස්පිටල්. ඒ කියන්නේ ඔව් AMSL එක අපි ආසිරි හොස්පිටල් එකේ චාට් එක ගමු. දැන් ඔයගොල්ලන්ට පේන ඇති මේ RSI එක පාස් වෙලා තියෙනවා 70. ඊට පස්සේ මෙතන MACD එකෙත් හොඳ ඉන්ඩිකේෂන් එකක් දෙනවා. OBV එක ඉතාම ෂාප් ඉන්ක්ලයින් රයිස් එකක් තියෙනවා. ඉතින් මේ දේවල් එක බලපුවම මේ ආසිරි එකේ ලොකු බුලිෂ් ට්‍රෙන්ඩ් එකක් ඕපන් වෙනවා වගේ පෙන්ලා තියෙනවා. මොකද මේ කාලෙකට පස්සේ මිලියන 1.1 ගානක ෂෙයාර් ට්‍රේඩ් වෙලා තියෙනවා. ඉතින් ඉතා විශාල ප්‍රමාණයක් සාපේක්ෂව බැලුවොත් දැන් ප්‍රශ්නේ වෙන්න පුළුවන් එකම දේ තමයි අද මේ ක්වොන්ටිටි එක අද මේ වොලියුම් එක කොච්චර සස්ටේන් වෙයිද නැද්ද කියන එක. හැබැයි මට හිතෙනවා සාමාන්‍යයෙන් මේක පොටෙන්ෂල් එකක් අද තියෙන්න පුළුවන් මේ ආසිරි හොස්පිටල් එක. දැන් ආසිරි හොස්පිටල් ගත්තොත් ආසිරි හොස්පිටල් සහ ආසිරි සර්ජිකල් ගත්තොත් ආසිරි සර්ජිකල් කම්පැනි එක අයිති වෙන්නේ ආසිරි හොස්පිටල් එකට. ඒ කියන්නේ ආසිරි සර්ජිකල් එකේ පේරන්ට් කම්පැනි එක තමයි ආසිරි හොස්පිටල්. ඒ කියන්නේ ආසිරි සර්ජිකල් එකේ තියෙන ප්‍රොෆිට් එක යන්නේ ආසිරි හොස්පිටල් එකට. ඒගොල්ලන්ගේ රිසල්ට්ස් මේකෙත් ඉන්ඩිකේට් වෙන. ඉතින් ඒකම ගත්තම මට හිතෙන්නේ ඉන්වෙස්ටර්ස්ලත් හිතන විදිහට ආසිරි සර්ජිකල් සහ ආසිරි හොස්පිටල් ගත්තොත් ওই දෙකෙන් ඉන්වෙස්ට් කරන එකේ වැදගත්කමක් තියෙන ආසිරි හොස්පිටල් එකේ. මොකද ඒක කවර් වෙන ප්‍රමාණය බිස්නස් එක ලොකුයි ආසිරි සර්ජිකල් එකට වඩා. හැබැයි මෙතනදී පොඩි ප්‍රශ්නයක් තියෙන්නේ මේක දෙගුණයක් මිල වැඩි ආසිරි සර්ජිකල් එකත් එක්ක සංසන්දනය කරලා. ඉතින් අර ඉන්වෙස්ටර්ස්ලගේ රිටේල් ඉන්වෙස්ටර්ස්ලගේ හැමතිස්සෙම මයින්ඩ්සෙට් එක හැදෙන්නේ අඩු ප්‍රයිස් එකක් තියෙන ෂෙයාර්ස් හොඳයි එන්ටර් වෙන්න කියන මයින්ඩ්සෙට් එක. ඉතින් ඒකත් එක්ක අර අඩු ප්‍රයිස් එකක් තියෙනව ඇප්‍රීෂিয়েට් වීමේ වැඩි හැකියාවක් තියෙනවා. හැබැයි ඒක හැමතිස්සෙම එහෙම වෙන්නමමයි කියන්න බෑ. ඉතින් ඒක නිසා මට හිතෙනවා මේ කම්පැනිස් වලින් අද දවසේදී ඔයගොල්ලෝ එන්ටර් වෙනවා නම් මේ බුලිෂ් ට්‍රෙන්ඩ් එක දිගටම තියේ සස්ටේන් වෙයි කියලා පොඩ්ඩක් හරි අපිට අනුමාන කරන්න පුළුවන් මේ ආසිරි හොස්පිටල් එහෙම නැත්නම් ASIR කියන කම්පැනි එක. අපි නවලෝකයක NHL එක ගැනත් ටග් ගාලා චෙක් කරලා බලමු. NHL එක ගත්තොත් මම ඔයගොල්ලන්ට කිව්වා වගේ ඒකෙත් මේ RSI එක 70 ක්‍රොස් කරගෙන ගිහිල්ලා තියෙනවා. ඒ වගේම MACD එකෙත් ලොකු ඉන්ඩිකේෂන් එකක්. එහෙම නැත්නම් අපි කියන එක ඉන්ඩි බයි ඉන්ඩිකේටර් එකක් තියෙනවා. ඒ වගේ මේ වොලියුම් එක ගත්තොත් ඔයගොල්ලන්ට පේන ඇති OBV එකෙත් හොඳ ඉන්ඩිකේෂන් එකක්. ඉතින් මේ ටෙක්නිකල් චාර්ට්ස් ගත්තොත් හැම එකෙම හොඳ ඉන්ඩිකේෂන් එකක් එනවා. මේ වෙලාවේදී අපි එන්ටර් වෙන සිග්නල් එකක් තමයි දීලා තියෙන්නේ. අපි NHL බැලුවා, ආසිරි හොස්පිටල්ස් බැලුවා, ඊළඟට සිංහ හොස්පිටල් එකත් පොඩ්ඩක් බලමු. සිංහ හොස්පිටල් එක ගත්තොත් ඒකේ දැනට 70, එහෙම නැත්නම් RSI එක 70 ටච් කරලා තියෙන්නේ. මේක සස් ඒ කියන්නේ මේක බ්‍රේක් රයිද නැද්ද කියන තැන තමයි ඉන්නේ. හැබැයි ආසිරි හොස්පිටල් එකත් නවලෝකකත් ඔයගොල්ලෝ දැක්ක මේ වෙද්දි 70 පාස් කරගෙන ගිහලා දෙනවා RSI එක පැත්තේ. ඉතින් RSI එක පැත්තෙන් ගත්තොත් මේ සිංහ එකේ හොඳ ඔපචුනිටි එකක් ක්‍රියේට් වෙමින් පවතිනවා කියන දේ තමයි නිකන් අපිට හිතෙන්නේ. හැබැයි දැන් මෙතනදී මේ වොලියුම් එක සස්ටේන් වෙයිද නැද්ද කියන ප්‍රශ්නේ තමයි අද දවසේදී අපිට තියෙන්නේ විශාල වශයෙන්. ඉතින් මං කිව්වා වගේ දැන් මම මේ චාර්ට්ස් ගැන ගොඩක් කතා කරන්න යන්නේ නැහැ. මොකද ඕගොල්ලෝ මේ චාර්ට්ස් ඇනලයිස් කරන්න දන්න නිසා ඔල්රෙඩි. ඉතින් මේ විදියට ගත්තොත් මෙන්න මේ කම්පැනිස් පහෙම මට හිතෙන දේ මගේ ෆීලින් එක මේක තනිකරම වැරදෙන්න පුළුවන්. මේක මොකද ඩිමාන්ඩ් එක කියන එක අද ඒ ඩිමාන්ඩ් එක නැති වෙන්න පුළුවන්. ඒක නිසා මේවා ඔක්කොම ආයේ මිල අඩුවීම වෙන්න පුළුවන් හැකියාවක් තියෙන. හැබැයි ආසිරි හොස්පිටල් ගත්තොත් ඉතා විශාල පොටෙන්ෂල් එකක් පේන්න තියෙනවා. උදාහර විශේෂයම ගත්තොත් ඇයි කියලා ගත්තොත් සොෆ්ලජි ගරුප් එකට අයිතිවීම, ඒ වගේම AMSL එකේ පේරන් කම්පැනි එක වීම, ඒ වගේම සිකුරාදා ඉන්ඩිකේට් කරපු ඕල් ටයිම් හයි එකේම ක්ලෝසින් ප්‍රයිස් එක මේන්ටේන් කරගන්න පුළුවන් වීම සහ RSI එක 70 බ්‍රීච් කරගෙන ගිහිල්ලා ඒ කියන්නේ ටෙක්නිකල් ඉන්ඩිකේටර්ස් ඔක්කොම ගත්තොත් ඇත්තටම RSI එක සහ අදාළ අනිත් දේවල් ඉතාම හොඳ ට්‍රෙන්ඩ් එකක් එතනදී පේන්නනවා. ඉතින් අද ට්‍රේඩින් ක්වික් ට්‍රේඩ් එකක් කරගන්න වගේ පොටෙන්ෂල් එකක්
ආසිරි පැත්තේ පේනවා හැබැයි මම අර කිව්වා වගේ ඕගොල්ලෝ රිස්ක් එක පුළුවන් තරම් මිනිමයිස් කරගෙන අද එන්ට වෙන්න ඕපනින් එකේදී එන්ට වෙනවා නම් එහෙම නැත්නම් කරන්න පුළුවන් හොඳම දේ තමයි අද දවසේදී මොනිටර් කරලා එන්ට වෙන එක හැබැයි එතනදී එක ඩිස්ඇඩ්වාන්ටේජ් එකක් වෙන්න පුළුවන් සමහර ෂෙයාර්ස් වල මිල මීට වඩා වැඩි වීමේ අවදානමක් තියෙනවා ඉතින් හැම ස්ට්‍රැටජි එකේම प्लस माइनस देखम तीन अभी इन्वेस्टर्स अत्र मेतन इन्वेस्टर्स अद दस ट्रेडर्स इतना पारस्थित मे सैक्ट का गाने दिन करे मुखद मेके धन टापी बेलवत् प्रईस चार्ट सस्टेन वेन गति पड़ी प्रश्न तीन उदाहरण बलना मे तीन सिंह हॉस्पिटल के लकम वॉल्यूम मेका गीय दवास थिंग ए दवास पास आए प्रईस अड वीमा वेला सस्टेन वीमा सिद्धवेला हे बै अभी बलम आसरी कुहमद एक वेलातीयन के हिस्टारिकली उगोलन पेना आसरी सहन काल से मे तीस गणांगल एमता तीह अभी का तीस दिख आसन मट्ट मे तिबिलता मे ब्रेक वेलातीयन थिंग मेक क्वच्चर सस्टेन वेना अदीन कदा मट तीयन प्रश्न मोटमें तीयन प्रश्न थिंग बलन अद दवसदी कोहमद अपीट मे वाले अडवांटेज करगा मन वगे आपर्चुनिटी अति वेद कीन दे थिंग हदसी वेन्न पा मोन दे क्विक गेम्स पेनवा हरीम आसई गिहिल गेन गाने हे बै अपे रिस्क हरी मेनेज कर मुदल ट बल पैम वेन्न पुलवा अभी इन्वेस्ट करना कैपिटल हेमती सेव करगा तम बल गेन्स गाने का हरी अट्राक्टिव थिंग एक अहू एन अन्न पा पोड पारिश्रम हेमदेम मेषर के एंटवे हर वैदा तम कथा करोनी थिंग मे वीडियो के अद दवासी करे समय ओगोल मेक बलदी अद मार्केट क्लोज पुलवा एम मे इनफर्मेशन अनी दवास को प्लान करा तेनाट अभी या हर ऐना भूमिस्तुति ये वगेम